අද ඔබට ඉතාම සතුටුදායක තොරතුරක් සමග නගානන්දට ආමතන්න පුළුවන්. ඔබ දන්නා මේ ආස්ථාන වලට රටම බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ නීති විරෝධීව ජනාධිපති ධුරය හා ඒ කියන්නේ හොකැන්නේ වැඩ බලන ජනාධිපතිවරයා කියලා ඒ දැරීම සම්බන්ධව තියෙන බරපතල චෝදනා. ඒ වගේම ඔහුට එරෙහිව මන්ත්‍රී ධුරය ඔහු මන්ත්‍රී ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඒක නීති විරෝධීව පත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවර ඇති නඩුව. ඒ නඩුව මම විශේෂිල්ලි මක්කලා අග්‍රංශකාරවරයාගේ හෙට විභාගයට ගන්න. ඒ අනුව අග්‍රංශකාරවරයා හෙට මේ නඩුව විභාගයට ගැනීමට දින නියම කරලා තියෙනවා. මේක ඉතාම මොකද ඉන්දියාවේ සුප්‍රීම කෝට් එක සම්බන්ධයෙන් තියෙනවා. ඉන්දියන් සුප්‍රීම කෝට් එකේ හිටපු චීෆ් ජස්ටිස් භගවති සීජේ කියනවා සුප්‍රීම කෝට් ඔෆ් ඉන්දියා ෂැල් බී ද සිම්බල් ඔෆ් හෝප් ෆෝ ද පීපල් ඔෆ් ඉන්දියා. So I have to say the same thing. Supreme Court of Sri Lanka shall be the symbol of hope for the people of Sri Lanka. Mama obata ada kathawa patanganna mokadda mo karapu waradda ai yuta parliament dure enda bari sarala mama katha ganna case eke facts ohu parliament dure enda kohethma nusudus ekwanne anithawa patthigin tiyanna oba dannawa ekama mantri kottaashayaka dina ganna bari wicca paksha ඔහුව 2015 ජනතාව ගෙනාවේ රාජපක්ෂලට දඬුවම් කරන්න. නමුත් ඔහු තමයි වුණ ආරක්ෂා කළේ. ඒකේ දෙවන ඉනිම තමයි දෙය ප්ලේ කරන්න හදන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරන්න. ඔහුට එන්න බැරි නීති ප්‍රකාරව ඔහුට එන්න පුළුවන් එකම දේ අර ජාතික ලැහිතිව ලැබෙන മന്ത്രി ධුරයට ව්‍යවස්ථාව 99 ආ. ඒක කියන්නේ දැනුම් දුන්නම පක්ෂයට මැතිවරණ කොමිසම මගින් සතියක් ඇතුළත නම එවන්න ඕන. මම උදේත් කිව්වා සතිය පැනනොත් ඒක අවලංගුයි. ඔබ දන්නවා ජාති මූලික අයිතිවාසිකම නඩුවක් මාසයක් පැනලා දැම්මොත් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණය අල්ලා විසි කරනවා. මේකෙත් එහෙමයි සතිය පැනනොත් ඉවරයි. නමුත් ලංකාවේ හැම තැනම කොමිෂන් සභා දෙපාර්තමේන්තු ප්‍රධානී නීතිපති පොලිස්පති ඔක්කොම දැන් පොල්පිටියලා. ඒක තමයි මේක ප්‍රශ්නේ. ඔහුට මේක දැනුම් දෙන්නේ අගෝස්තු මාසයේ 7 වෙනිදා 2020 කියනවා. අතින් ගිහින් බාලදීර මහින්ද දේශප්‍රිය කියන 15 වෙනිදාට ඉස්සෙල්ලා සතියකට කලින් එවන්න කියලා. නමුත් පක්ෂයේ ඇතුලේ තිබිච්ච කුල මේ කුලල් කා ගැනීම නිසා නම යවන්නේ මාස 10කට පස්සේ 6 වෙනි මාසේ 16 2021. එතකොට වෙන්න තියෙන ඒවා වෙලා ඉවරයි. මම ඒ අවස්ථාවේදී පුංචි ඒවාට කිව්වා යම් හේකින් ඔබ මහුව පත්කොළොත් මේ අවස්ථාවේ ඔබට වෙරේබ දූෂණ චෝදනාවක් කියනම අනිවාර්යයෙන්ම ඔබේ ධූරේ අවභාවිතා කරලා නුසුදුසු තැනැත්තෙකුට മന്ത്രി ධූරේ ලබා දීම සම්බන්ධයෙන්. මේක තමයි මේ නඩුව. මේ නඩුවේ තියෙන විශේෂිල්ලීමක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක ඉල්ලලා තියෙන ඉන්ටරිම් රිලීෆ් එකක් අතුරු සහනයක් ඉල්ලලා තියෙනවා. වහාම මොහුගේ මැතිවරණය නම් මොහුගේ മന്ത്രി ධුරේ අත්හිටුවන්න. මේක තමයි මේ නඩුව. මේක ඉතාමත්ම වැදගත් නඩුවක් මේ අවස්ථාවේදී 14 වෙනිදා ගත්තා. ඊට පස්සේ මම ඔබට කිව්වා මොකද වුනේ කියලා. දැන් හෙට මේ නඩුව එනවා. මේ ගැන දැඩි අවධානය යොමු කරන්න මම අර ඔබට කියන්නේ ලයිට් කණුව යට හොයන් දෙපා එළියේ තියෙන තැන මුද නැති වෙතැනට ගිහිල්ලා කිව්වේ අන්න ඒකයි. දැන් ඔබට කිව්වා මේකට මුළු රටම තීරණාත්මක නඩුවක් මේක සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව අනිත් ඒවා ඔක්කොම පැත්තකට දාන්න. දේශපාලන පක්ෂ පාට ඒවා ඔක්කොම පැත්තකට දාන්න. මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය දෙයක් තමයි අපිට රටේ නීති ආධිපත්‍ය හා ආධිකාරණ ස්වාධීනත්වය. ස්වාධීන අධිකරණයක් නැති හින්දා තමයි මේ රට අපිට මේ ප්‍රශ්න ඔක්කොම මූණ දෙන්න උනේ. ඒක නිසා අපි මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයට තියෙනවා ලැබිලා තියෙනවා greatest opportunity එකක්. රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කළා මේ ජනතාව මුදා ගන්න. ඒක තමයි අවශ්‍යතාවය. ඒක තමයි මේ නඩුවේ වැදගත්ම තේ. දැන් මම ඔබට කතා කරන්න ඕන මේ අරගලේ ඉන්න දරුවෝ සම්බන්ධයෙන් නොයෙකුත් අය කියන දේවල් තියෙනවා. හරි. හරි. ඒ වගේම අර ලිට්‍රෝ ගෑස් එක සම්බන්ධිනුත් මම ඔබට කතා කරන්න ඕන දෙයක් තියෙනවා. අපිට කියන්න ඕන දෙයක් තියෙනවා. සෝරි. කියන්නම ඕන දෙයක් තියෙනවා ලිට්‍රෝ ගෑස් කේස් එක සම්බන්ධිනුත් ඒකේ චූදිතයා රනිල් වික්‍රමසිංහ මට දැන් එවලා තියෙනවා අද එවලා තියෙනවා ලියුමක් මේකේ තියෙන ලියුම මේක එවලා ලිට්‍රෝ සමාගම මේකෙත් ඉන්න චූදිතයා රනිල් වික්‍රමසිංහමයි මම 225 විශේෂයෙන් ආමන්ත්‍රණය කරන මේ අවස්ථාවේදී පොඩ්ඩක් හිතන්න ඔබ ඔබ පාර්ලිමේන්තුවට ඡන්දෙ දීලා යරේ මේ රටේ මහ ජනතාව සේවය කරන්න මිස පට්ටපල් හොරු ආරක්ෂා කරන්න නෙවෙයි කරුණාකරලා මේක දකින්න මේ කතාව කිව්වම ඔබ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න කරුණා කළා. මම රනිල් වික්‍රමසිංහ හා ලිට්‍රෝ සමාගමට එරෙහිව World Bank එකට මේක report කරලා තියෙනවා. මේ World Bank එකේ report එකට ලිට්‍රෝ සමාගමේ මම මේ කතා කරන්නේ 225 නැවත කියන්නේ.
හරි මුදිත පීරිස් අස්සම් කළා එවනවා නාගානන්ද ලියුමක් ජූනි 11 තන්නේ කර බොරු වார்த்தාවක් මේකේ යවනවා සීනියර් එනර්ජි ස්පෙෂලිස්ට් වර්ල්ඩ් බැංක් හරි ලෝක බැංකුවට මේකේ පිටපතක් සහිතව මොකද මේ තියෙන චෝදනාව ඉතා බරපතලයි මොකද මේ ගෑස් ගන්න ගියාම ඔබ දන්නවා ලංකාවේ ගෑස් ප්‍රශ්නයක් තියෙනවා අපේ ජනතාවට ගෑස් නැතුව මේ ඔක්කොටම වගේ කියන්න ඕනේ මේ ලිට්‍රෝ සමාගම ඒක රාජ්‍ය ආයතනය ඔවුන්ට මේ මංකොල්ලෙන් කන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොටම හේතුව හරිද රටේ ජනතාවට ගෑස් නැති වුනේ වෙන හේතුවක් නිසා නෙමෙයි මංකොල්ලේ නිසා මේකෙන් අනුමත ටෙන්ඩර් එක ඩොලර් 96ට අනුමත කරපු එක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ඔයර යවුනාට පස්සේ ඒක අවලංගු කළා ඒ අවලංගු කළා මොකද ගන්න තීරණය කළා 129 එකට ඒ කියන්නේ ඩොලර් 33ක් හොරකම් කරනවා ඕක ඇවිල්ලා ප්‍රසම්පාදන කොමිසමක් නැතිඳ හොයන්නවත් බෑ විගණන කාර්යාලයේ කරන්න දෙයක්වත් නැහැ ඒගොල්ලෝ කියන්නේ මේ අපි ඉල්ලුවා 129ට අපි ගෙව්වා මෙන්න ගෙවපු මුදල් ගෙවම මොකුත් කරන්න බෑ අපිට තිබුණා නම් මේ පැහැදිලිවම ප්‍රසම්පාදන කොමිසමක් තිබුණා නම් උන්ට පරීක්ෂා කරන්න පුළුවන් කොබන්ද ටෙන්ඩ කවුද දුන්නේ කෝ බලන්න බිට්ස් මොනවද කියලා පරීක්ෂා කරන්න බෑ එම මොකුත් නැහැ දැන් අපිව දැන් අතරමං කරලා තියෙනවා මේ 129ට ගන්නකොට ඩොලර් 33 ගානේ ඔබ ගණන් හදන්න බලන්න අවුරුද්දකට මෙට්‍රික් ටන් ලක්ෂ 3කට ඩොලර් වලින් ගණන් හදලා බලන්න මොන තරම් 33 ගානේ වැඩි කරන්න ඊට පස්සේ වැඩි කරන්න එක්ස්චේන්ජ් රේට් එකෙන් රුපියල් 263 ගානේ බිලියන් 6ක් මිලියන් 6000කට වැඩිය මේ රනිල් වික්‍රමසිංහ හොරකම් කරනවා මම ඒකෙන්ද මේ 225ට කියන්නේ ඔබ තීන්දුව කරන්න බුද්ධිමත් වෙතන්න මොන පල් හොරුද මේ කියලා නාගානන්ද ගැන ඔහු කරපු ප්‍රකාශයක් තියෙනවා පාර්ලිමේන්තුව මම ඒකට අදාළව නෙවෙයි මේ කියන්නේ නාගානන්ද ඔහුට ඒක වචනයක් කතා කරන්න බෑ ඔහු දැනගන්න ඕනේ මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ කා යම් කෙනෙකුට දෝෂාරෝපණය කරනකොට ඒක පදනමක් තියෙනවා මොකද ඔහු දැනගන්නවා ඒක හැන්සාඩ් එකට රෙකෝඩ් වෙනවා කියන එක කිසිම වගකීමක් නැතුව ඒ කටයුතු කරපු රනිල් වික්‍රමසිංහගේ බරපතල වංචා නාගානන්ද ප්‍රසිද්ධිය හෙළකම් කළා කියන්නේ බරපතල වංචාකාරයෙක් හොරෙක් කියන එක නාගානන්ද ඍජුවම කියනවා ඔහු ඒ කරපු දෙයට ඒකට ඔබ සමාව දෙනවද? ඔහු ජනාධිපති ධූරයේ සුදුසු මිනිහෙක්ද? පල් හොරෙක් මිලියන් 6000ක් හොරකම් කරන කෙනෙක් ඔබ පිළිගන්නවද? පොඩක් හිතන්න. මේ නාගානන්දට එදා ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී දාසිරි ජයසේකර අහුවම පළවෙනි දාසේ ඔහු කිව්වා නාගානන්ද කොඩිතුවක කියන නීතිඥ මහත්මයා මෙම ගෝඨාභය රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පවරලා තියෙනවා කිව්වම රනිල් වික්‍රමසිංහට එතකොට මන්ත්‍රීවරු 225න් පස්සේ එළියට යනකොට ඔබ මේ කාගෙනද කියන්නේ මේ යා මේ අපේ 225ටම ගහනවා කියලා ඔබ දන්නේ නැද්ද ඊට පස්සේ පහුදර ජාතිරි ජයසේකරගේ කතා බන් මෙන්න මේ නාගානන්ද කියලා එක්කෙනෙක් මෙන්න මෙහෙම අර බලන්නේ ඔහුගේ කතා දෙක බලන දවස් දෙකේ 225ට මම කියන්නේ නාගානන්දට ඔබ සමග ගනුදෙනුවක් නැහැ නමුත් ඔබ වගකීමක් තියෙනවා ඔබ ඔතෙන්ට පත් කළා ඇරියම මංකොල්ලට නෙවෙයි හරිද මම මේක සජිත් ප්‍රේමදාසට කිව්වා දෙපැත්ත මිනිස්සු වාඩි වෙනකොට මං කිව්වා කවුදාර හර්ෂණ සිල්වාට කිව්වා මේ කවුද කිරියැල්ල කබිර් හෂිම් වාඩි වෙනකොට මිලියන 33 මාර ගානේ බදු වංචා කරපු මිනිස්සු කවුද චමල් රාජපක්ෂ මිලියන 33 මාර ගානේ බදු වංචා කරපු මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න යෝග්‍යද නැද්ද කියන එක පොඩ්ඩක් හිතන්න දැන් අවුරුදු 74ක් තිස්සේ මේ රට මෙහෙම කළේ ඇයි ඔබ ඔබට සදාචාරාත්මක අයිතියක් තියනවාද පාර්ලිමේන්තුවේ ඉන්න හිතන්න පොඩ්ඩක් ඒ මහා ජන ගඟ ගලලා ඒ වගේ පියවරක් අරගෙන දෝෂා ගෝඨාභය රාජපක්ෂ කණෙන් ඇදලා එළියට දැම්මේ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න දැන් මේ අවස්ථාවේදී තවත් ප්‍රෝඩාවක් කළා ජනපතේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලලා ආපහු රනිල් වික්‍රමසිංහ ගේන්න උචිත පුද්ගලයෙක්ද කියලා බලන්න ඔබේ වගකීම මොකද්ද බලන්න ඔබේ තියෙන නෛතික වගකීමට අමතරව සදාචාරාත්මක වගකීමක් 225ට මම මේ කියන්නේ කරුණා කළා මම කතාන ඔක්කොටම TNA කට්ටියත් ඔක්කොම ওই മന്ത്രി පර්මිට් විකිනීමේ කට්ටියම ඉන්නවා හරිද ඔය එකෙක් නැති කෙනෙක් නෑ වාසුදේවලා වීරවංශලා මේ ඔක්කොම මේ තක්කඩි කමේ හොරකමේ ඉන්නවා ඒකයි මම කියන්නේ මේ එකෙක්වත් ගන්න දෙයක් නෑ අනුරු කුමාරගේ කට්ටියත් ඉන්නවා 6 දෙනාම ඉන්නවා පර්මිට් එකේ වාහනේ විකුණලා ලක්ෂ 51 ගානේ හොරකම් කළා ඒකයි මම කියන්නේ 225 එකෙක්ගෙන් ඔක් ගන්න දෙයක් නෑ කියලා නාගන්නද ගන්න ඉතාලම ඍජු තීන්දු ගන්නේ ඌට අහු වුණොත් කිසිම සමාවක් නැහැ. ඉතින් මෙන්න World Bank report එක මේක සම්පූර්ණ සාමජික තොරතුරක් මේක කියනවා ලිස්ට්‍රෝ සමාගමේ සභාපති. ඌ කියනවා මේකේ World Bank එකට කියනවා අපිට සියම් ගෑස් ඒකට තමයි ඩොලර් 96ට දෙන්න තීන්දු කළේ කැබිනට් මණ්ඩලය අනුමත කළේ. ඔවුන් අපිට දෙන්න පුළුවන් මේකේ දිනත් එක කියනවා දින වකවානුත් එක මෙට්‍රික් ටන් 6600ක් පමණයි කියලා මුන් කියනවා. සම්පූර්ණ බොරු කතාවක්.
වික්ටිටොන් 286,000 දෙන්න පුළුවන් සමාගමක්. ඒකට ගිවිසුම් ගත වෙලා ඔක්කොම දීලා ෆයිනලයිස් කරලා කැබිනට් මණ්ඩලයේ අවලංගු කළාට පස්සේ මොයේ මොනවද කියන තුට්ටු දෙකේ කතා. ඔවුන් දුන්න එක් වරින් වර ඉල්ලන පළට කොටේෂන් දුන්නා. එකක්වත් ගත්තේ නැහැ. මෙතන ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශ කරනවා. ඔවුන්ට අපි ඉල්ලීමක් කළා හදිසියේ 15,000 දුන් ඉල්ලපුවාම ඔවුන් කියනවා අපිට දෙන්න පුළුවන් 6,600. මම ඒක කියන්නම්. A proposal was submitted on 30th May by Siam Gas Trading Limited for 26,600 metric tons of gas. Requested by Litro to whereas we have requested for 15,000 metric tons. Sampoorna boru. Me kaata me liyanne. World Bank ekata Nagananda ekata pitapata samaga mudita piris kiyena api 15,000 killuwama illuwe denna pulonwane 6,600. Namuth Siam gas කියන සමාගම ඒ වගේම ඇක්ටිව් ඔයිල් ඇන් ඔයිල් ඇන් ගෑස් කියන සමාගම නාගානන්ද කෙරෙහි 100,000ක් විශ්වාසය තියෙනවා. ඌනේ අදාළ ලිපි ලේඛන ඔක්කොම ලබා දුන්නා. ඔවුන් 15,000 කිල්ලනකොට 30 වෙනිදා දුන්නා. මේක ඉල්ලුවේ 30 වෙනිදා 5යි 30 දුන්නා 6,600ක්. පහුවදා දුන්නා 9,900ක්. 15,000ට 16,500ක් දුන්නම ලිට්‍රෝ සමාගම මුළු රටම රවටලා ලෝක බැංකුවත් රවට්ටුවා. හැබැයි මුදිත පිරිස නාගානන්දත් එක්කේ සෙල්ලම් බෑ. අද World Bank එක දැන් මේ ගැන අවදියෙන් ඉන්නේ. World Bank එකෙන් මිලියන 70ක් තියෙනවා ඩොලර් දුන්නා මේකට. ඒක මම දෙන්නේ නැහැ. මේකට මං කොල්ලකන්ත රටේ මහජනතාව පාරේ කරගන්න කිසි දෙයක් කරගන්න බැරි වෙන මොන් වෙනුවෙන් ආරක්ෂාවට කවුරු හරි ඉන්න ඕනේ. මං දැඩි දනුවම් ලැබෙන්න සලසනවා මේ කරපු අපරාධයට. මොකද එසේ මෙසේ ගානක් නෙමේ මිනිස්සු අතර මං වෙච්ච රටක ඩොලර් මිලියන 70කින් 142කට වැඩි ගානක් රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක හොරකම් කරනවා. ඉතින් මම මේ අවධානය කරන්නේ මේ ඔබේ අවධානය ගන්න කාගේවත් නෙමේ දෙසිවිසි පහට අමතන්නේ. පොඩ්ඩක් හිතන්න දැන් ඔබ කරන දේ හරිද? ඔබට මම දන්නවා. මම දන්නවා මේ අවස්ථාවේ නර බැසිල් රාජපක්ෂ ගැන තොරතුරු තියෙනවා. අන්කන්ෆර්ම් රිපෝර්ට්ස් තියෙනවා. අර පෝට්ටුවෙන් වෙනම ස්වාධීනව ඉන්නවා කියලාපු කට්ටියට මිලියන 50 ගන්න දීලා නැවත ගත්තා කියලා. මොනවද මේ වැඩ? ඒක අන්කන්ෆර්ම් රිපෝර්ට් එකක්. නමුත් ඒක එහෙමනම් මොන්නතරම් විලි ලැජ්ජ නැති තුට්ටු දෙකේ වැඩද මේ? මම ඒකයි කිව්වේ. හරිද? මට මේ තත්ත්වයට පත් වෙන්න ඕනේ නැහැ. මම සජිත් ප්‍රේමදාසට අනුර කුමාරට මේ ඔක්කොම කිව්වා. හරිද? රනිල් වික්‍රමසිංහ එනකොට මම සජිත් ප්‍රේමදාස කිව්වා මොකද්ද මේ නියෝඹ කරන්නේ? මොකද්ද මිනිහඹ කරන්නේ? උඹට මේ උඹට පක්ෂයේ නාම යෝජනා දෙන්න බැහැ කිව්ව මිනිහා මේ වගේ වංචාව කරලා පාර්ලිමේන්තුවේ යනකොට උඹ නිවලට එද්ද කියලා මං අහුවා සජීව ප්‍රේමදාසගෙන්. මට කියනවා ඔබතුමා මට බැන්නට කමන්නේ ප්‍රසිද්ධිය බනින්න එපා කියලා. මේ මං ඒකයි කිව්ව ඔබ පිළිගන්නවද මිනිස්සු? පාර්ලිමේන්තුව නියෝජනය කරන වටින මිනිස්සුද මේ? හරිද? 225ම පහර දෙන්නේ මේක නිසා. නැතු ඔබත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නිසා නෙවෙයි. කවුද වතන හොඳයි කියන්නේ? ඔබ ඔක්කොම ප්‍රසිද්ධිය මෙරටේ ජනතාව වංචා කළා. ඊළඟට මම ඔබට අන්තිම වශයෙන් මෙන්න මේ ටික කියන්න ඕන. හෙට නඩු එනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඒකේ අතුරු සහනයක් ඉල්ලලා තියෙනවා මෙයාගේ മന്ത്രി දුරේ වහමාත් සිටුවන්. ඒක ඉතාමත්ම වැදගත් නඩුවක්. ඉතාමත්ම වැදගත් නඩුවක් මේ අවස්ථාවේදී. ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න මුද්ද නැති වෙච්ච තැන හොයන්න ලයිට් එක යට හොයන්න එපා. ඊළඟට අවසාන වශයෙන් අරගලයේ සම්බන්ධයෙන් ඔබට යමක් කියන්න තියෙනවා. අරගලය පොතෙන්ට ගෙනාවේ වෙන කවුරුවත් නෙමෙයි. ඒකේ ක්‍රෙඩිට් එක එක එකට ගන්න බෑ. හරි, එතන වැඩිම මෙහෙයක් කළේ ජීවිතේ පරබුදුර වැඩදීලා වැඩ කළේ ලෝකේ හැම රටකම වගේ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව, විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. ඒ කීර්තිය, ඒ කරපු කැපකිරීම අපි අව탁සීරු කරනවා එක සම්පූර්ණයෙන්ම වැරදි. මම දැක්ක එක මාධ්‍යවේදියෙක් අර හැමදාම ඉල්ලන අයගේ ස්ටුඩියෝ එකට කියලා සල්ලි ඉල්ලන මාධ්‍යවේදියෙක් ඉන්නවා. ඔහු නාගානන්දගේ නම තිබුණා සල්ලි හොයලා අරගෙන තිබුණා. මම දන්නවා ඒවා. ඒවා ඉලිවේ පසට. ඌ අපි මීට පස්සේ අරගලයට නෑ. අපි රනිල් වික්‍රමසිංහට එරෙහිව කිසිම කතාවක් කියන්නේ නෑ. ඊට පස්සේ ඒ වගේම රාජපක්ෂලට එරෙහිව කිසිම කතාවක් කියන්නේ නෑ කියලා මේ මාධ්‍යකාරයා කියන මාධ්‍යකාරයෙද හොරෙද්ද කියලා මම දන්නේ නෑ. හරිද? ඔහු එහෙම ප්‍රකාශයක් කළා. නමුත් අරගලයේ සම්පූර්ණ නාගානන්දලා එකට ප්ලේ කරපු රෝල් එක ඔබ දන්නවා. මුළු ලෝකෙටම කිව්වා වහාම එන්න, එකතු වෙන්න. මේක අපිට ලැබෙන අන්තිම අවස්ථාව 225ට එරෙහිව අපි ගන්න ඕන. ගෝඨාභයගේ කණෙන් ඇදලා දාන්න තියෙන එකම අවස්ථාව අපේ පරමාධිකාරී බලයේ ඍජුවම පළගන්න මුහුණ නිරපාරිමු කියලා. ඒකින්ද අපි ප්ලේ කරපු රෝල් එක මම දැක්ක තව එක්කෙනෙක් කතා කරලා කියන අර ආමියකේ හිටපු එක්කෙනෙක්. ඔහු කතා කරලා කියන එයාට හිරුනිකා කරපු රෝල් එක අමතක වුණා. නාගානන්ද කරපු රෝල් එක අමතක වුණා. මේක කියන්නේ මේ කුහක කමත් එක මේව කරන්න බෑ.
කුහක කමත් එක මේවා කරන්න අකම්පිත බව එන්නේ නැහැ කුණු කණ ඇයට. ඒක මම කියන්න ඕන. ඊළඟට මේ එකම කියන්න ඕන මේ කට්ටියට හරිද මේ මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දරුවන්ට මම ඒක මේ දේත් කියන අඩුපාඩු තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අඩුපාඩු තිබුණා. මමත් උන්ට කිව්වා පුතා බිල්ඩින්ග්ස් අල්ලගෙන ඉන්න එපා. ඕගොල්ලන්ට එන්න පුළුවන් චාර්ජ් එකක් මුළු රට අල්ලගත්තා නම් ඕන බිල්ඩින්ග් එකට යන්න පුළුවන් ඔබට. එහෙම නැති අවස්ථාවකදී ඔබ මේ බිල්ඩින්ග් ඔකියුපයි කරනකොට ඕගොල්ලන්ට එරිවේ එන්න පුළුවන් ක්‍රිමිනල් ට්‍රෙස්පස් කියන චාර්ජ් එක එන්න පුළුවන් කියන එක මම මේ දරුවන්ට දැනුම් දුන්නා. ඒකත් ඔවුන් කියයි ඔබට. හැබැයි ඔවුන්ගේ මෙහෙය කවුරු හරි අවතක්සේරු කරනවා නම් ඒක තරයේ අපි හෙලා දකින්න ඕනේ. හැබැයි මම මේ දේත් කියනවා. දැන් 20 වෙනිදා මේ තියෙන මේකෙදී ව්‍යවස්ථාවට අපි ව්‍යවස්ථාවට අනුවද ගෝඨාභයගේ කණෙන් ඇදලා එළියට දැම්මේ නැහැ. ඒක අපි බලගන්නේ ජනතාවගේ අධිකාරී බලය, පරම අධිකාරී බලයට මේ සියලු දෙනා යටත්. පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති මන්ත්‍රී ආයෙ වගේම කැබිනට් මණ්ඩලයේ අධිකරණ මේ සියලුම ආයතන ජනතාව පරමාධිපති බලයට යටත්. ඔවුන්ගේ බලය කිසිවෙකුට උදුරාගත නොහැක්කේ, අත්හැල නොහැක්කේ ව්‍යවස්ථාවේ තුන. හතරේ තමයි කියන්නේ මේ ඔක්කොම ටිකම බලයට මේ සිල් මායතන යටත්. මේකේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැහැදිලි නඩු තීන්දුව රැසක් තියෙනවා. මේ සිල් මායතන මේ අධිකාරී බලය ගරු කළ යුතුයි. අන්නේ එතනයි නාගානන්ද ඉන්නේ. නාගානන්ද පැත්ත පක්ෂ දේශපාලනයේ පැත්ත පලාතක නැහැ. ඔව් කියලා තියෙනවා ඔබට අනන්තවත් කියලා තියෙනවා. දේශපාලනයට එන්නේත් නැහැ. මිනිසුන්ගේ මනස හදන්න නැත්තේ. මිනිසුන්ගේ ආකල්ප වෙනසක් කරන්න නැතුව නාගානන්දලා දේශපාලනයට එක බිහිලුවා. හරිද? ඒක අපි උත්සාහ කරමු. එහෙම දෙයක් වෙච්ච දවසකට අපි බලමු. ඒ ඇරෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුල නම් නාගන්නද කීයටවත් ඉදිරිපත් වන්නේ නැත. හැබැයි මේ දෙයත් කියනවා. මම හොයන්නේ වටිනා තරුණයෙකු තරුණියෙක් මේ රට බාර ගන්න. ඔහුට අවශ්‍ය කරන සියලුම දේ නාගන්නදගේ උපරිම ඒ සම්පූර්ණ ආශිර්වාදයේ තියෙනවා. රට ගලවා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන්නේ අකම්පිත කුණු නොකන චරිත. එහෙම අය තමයි නාගන්නද සොයන්නේ. ඒක තමයි නාගන්නද ඕන කෙනෙක් නාගන්නද හැම වෙලාවෙම වෙවුලන්නේ එකයි. ඕන කෙනෙක් වෙවුලන්නේ ඇයි? උන් දන්නවා නාගන්නද මොනතරම් මඩගව සත්ත පහක වැඩක් නැහැ. ඒක බොරු වැඩක්. ඉතින් ඔන්න මම ඔබට අන්තිමට කිව්වා අරගලයේ හැල්ලු කරන්න දෙන්න එපා. යම් හේකින් අපි හෙටින් පස්සේ අපි කතා කරමු. යම් හේකින් රනිල් වික්‍රමසිංහ එතනට හෙටින් පස්සේ අපි කතා කරමු මොකද්ද ගන්න ඕනේ තීන්දුව. හැබැයි මේ වෙලාවේ අමතක කරන්න එපා, අපිට තව වැඩ ගොඩක් තියෙනවා. හරිද? මම නැවත අවසාන වශයෙන් කියන අමතක ආමන්ත්‍රණය කරන 225ට කරුණාකර ඔබ නාගානන්ද කෙරෙහි ඔබ ද්වේෂ කරන්න එපා. ඒක කිසි පළක් නැහැ. ඔහු කරන්නේ සමාජ මෙහෙවරක්. ඔහු සමාජ ශෝධකේ. ඔහු ඇවිල්ලා ඇක්ටිවිස් කෙනෙක්, සෝෂල් ඇක්ටිවිස් කෙනෙක්, පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන් ඇක්ටිවිස් කෙනෙක්. මහජනතාවගේ අධිකාරී බලය වංචා කරන මන්ත්‍රීවරුද අමාත්‍යවරුද ඒ වගේම ඕනම කෙනෙක් අධිකරණය කියලත් ඔහුට ප්‍රශ්නයක් නැහැ. වරදා කළොත් ඔහු නීතිය බලගන්නවා. මොකද මේ රටේ ජනතාවට යන්න තැනක් නැහැ. හැබැයි මම අවසන් කරන මේ දේ කියලා ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ගත්ත තීන්දුව මොකද පහුගිය බ්‍රහස්පතිදා නඩුව ගත්තම නඩුව කල් දැම්ම. නමුත් මම නැවත ඉල්ලීමක් කළා අග්‍රවංශකාරවරයාට වහාම මේකට දින නියම කරන්න. මේ නඩුව කිසිම හේතුවකට කල් දාන්න දිනයක් නෙවෙයි. 18 වෙනිදාට අනිවාර්යයෙන්ම මේ නඩුව විභාගයට ගන්න කියලා අන්න ඒකට අපේ ගෞරවය දෙන්න ඕනේ අග්‍රවංශකාරවරයාට සහ මේ විනිශ්චය මණ්ඩලයට. මම නඩුවේ කරුණාවත් එක්ක කතා කළා. ඒ වගේම මෙතනදී මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා වෙන සියලුම දේවල් පැත්තකට දාන්න. හරි. මේවා තමන්ගේ අඩුපාඩු ඔක්කොම ටික පිළිගන්න කරුණා කරලා. අපිට මේ තත්ත්වෙට මුහුණ දෙන්න උනේ ඔබේ බරපතල අඩුපාඩු හින්දා. ගෝඨාභය ඔතෙන්ට ගෙන ආපු එකටත් අනුර කුමාර, සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් සමාව ගන්න ඕන. රනිල් වික්‍රමසිංහ ගෙන ආපු එකටත් ඒ දෙන්න සමාව ගන්න ඕනේ. බැතිල් රාජපක්ෂ ගෙන ආපු එකටත් ඔවුන් සමාව ගන්න ඕනේ. ධම්මික පෙරරා ගෙන ආපු එකටත් ඔවුන් ප්‍රසිද්ධියේ සමාම ගත යුතුයි. ඒවා නිකං ආවට ගියාට නිකම්ම නිකං අත්හැරිය නොහැකි වැරදි. ඒක වෙන්න ඕන. ඔබ ඒ යට ගහන මොහොත පාසා ඔබ බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඉදිරියේදී. මොකද නාගානන්ද ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඌට කිසිම පක්ෂයක් අදාළ නැහැ. ජනතාව අතර මං වෙච්ච අවස්ථාවකදී ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා නාගානන්ද කිසිම ඕනම අභියෝගයකට ඍජුවම මුහුණ දෙන්න ඔබටත් පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන්. අවශ්‍ය කරන එකම දේ දහමේ හැසිරීම පමණයි. ඔබ හැමට බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.